යේසු පිටයි දවසේ දේව ආදරය ඔබට ලැබිලා දේව සංරක්ෂණය තුල ඔබගේ පවුලේ හැම කෙනාටම මේ දවස ශක්තිමත් කරගන්නට ආශිර්වාදයේ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා දවස ආරම්භයේදී අපි ඉන්නේ ජුනි මාසේ 6 වෙනිදා සඳුදා දවසේ අද සාමාන්‍ය සමයේ 10 වෙනි සතියයි අපි ආරම්භ කරන්නේ ප්‍රේමන්තේනි අද උන්වහන්සේගේ වචනේ තුල අපට ඇහෙනවා කන්ද උඩ දේශනාව භාග්‍ය අට අද අපට උන්වහන්සේ ඉදිරියේ ඇහෙන්නේ උන්වහන්සේ කියන මේ වචන ඔබ භාග්‍යවන්තයි කොච්චර සන්තෝෂද නේ මේ මැහෙනකොට උන්වහන්සේ කියනවාද ජීවිතේ ඔබ ප්‍රශ්න ගොඩක ඉන්න අවස්ථාව වෙන්න පුළුවන් උන්වහන්සේ මේ භාග්‍ය අටෙන් කියන්නේ ඔබ ජීවිතේ කුමන තත්වයක හිටියත් ඔබ ජීවිතේ භාග්‍යවන්තයි උන්වහන්සේ කියන ඔබ දුක තුල ඉන්න පුළුවන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් මේ හැම දෙයක් තුලින්ම ඔබගේ ජීවිතේ සන්තෝෂයෙන් ඔබ ඉන්නට ඕනේ මොකද ඔබ භාග්‍යවන්තයි දුක එනකොට ඔබ භාග්‍යවන්තයි සන්තෝෂය ඔබගේ ජීවිතයට එනකොට භාග්‍යවන්තයි යුක්තිය උදෙසා ඔබ ශක්තිමත් වෙන කෙනෙක් නම් ඔබ භාග්‍යවන්තයි දැන් පිපාසව ඉන්නවා නම් ඔබ භාග්‍යවන්තයි ප්‍රේමන්තේනි එහෙම බැලුවොත් අපි කවදාවත් දුකෙන් ඉන්න ඕනේ නැහැ හැම මොහොතකම අපිට උන්වහන්සේ ආද කියන්නේ සන්තෝෂයෙන් ඉන්න ඔබ භාග්‍යවන්තයි ඇයි ඔබට මට ජීවිතේ දුක එන්නේ දුකටපත් වෙන්නේ ඇයි ප්‍රේමන්තේනි එහෙම වෙන්නේ ඔබට මට ජීවිතේ බිඳුවට වැටෙන්න නෙමෙයි හැම වෙලාවෙම හිතනද කුරුසය තුල අපිට ජයග්‍රහණය තියෙනවා අපිට ඉලක්කයක් තියෙනවා කුරුසය කියලා කියන්නේ ඔබගේ මගේ ජීවිතේ පරාජය නෙමෙයි අපිට ඉලක්කයක් තියෙනවා යන්න ඕන තැනක් තියෙනවා ජේසු එතනට ගියා ඒ හරහා උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතේට වාසනාව ගෙනාවා ජයග්‍රහණය ගෙනාවා ඒ කියන්නේ ඔබට මට ඉලක්කයක් තියෙනවා එතෙන්ට යන්න පුළුවන් හැම මොහොතකම ඒක නිසා ප්‍රේමවන්තේනි අද මේ භාග්‍යයට ඔබගේ මගේ ජීවිතේ ශක්තියක් කරගමු අපි උත්සාහ කරමු පුළුවන් තරම් මේ දවසේ අපි වැඩ කටයුතු කරනකොට උන්වහන්සේ තුලම ඉන්න දේවල් ජීවිතේ අද දවසේ වැඩ කටයුතු කරගෙන යනකොට අපි සැලසුම් කරන විදිහට දේවල් කරගන්නට බැරි වෙයි නමුත් වෙන හැම දෙයක්ම මුහුණ දෙන හැම දෙයක්ම අපි සාන්ත සිතින් ආදරයෙන් පිළිගමු එතකොට අපට මේ භාග්‍යවන්තයි කියන වචන ටික අපගේ ජීවිතයට ශක්තියක් කරගන්නට අපට හැකි වෙයි ඒක නිසා gedara dorē හැම කෙනෙක්වම අද රැකියාවල් වලට පිට වෙන්නට යන හැම කෙනෙක්වම අපගේ දරුවන්ව ඔබගේ gedara dorē අසනීප වෙලා ඉන්න අයව ඔබගේ gedara dorē විදේශගත වෙලා ඉන්න අයව මේ හැම කෙනෙක්වම උන්වහන්සේ ඉදිරියේ තබා යදින අවස්ථාවක් කරගනිමු අපි හැම දෙනාගේම ජීවිතේ ශක්තිමත් කරන්නට කියලා මේ දවසේ අපි භාග්‍යවන්ත කරන්නට කියලා හැම වැඩ කටයුත්තක්ම උන්වහන්සේ තුල ශක්තිමත් කරගන්නට මේ දවස අපි උන්වහන්සේට බාර කරමු බාර කරමින් දේව ආශිර්වාදයෙන් පෙරමු උන්වහන්සේගේ වරම් වර ප්‍රසාද අයදෙමින් ඔබට ජේසු පිටා